නොනවරුණි මහත්තතුනි අද කතාව නිවස් හොයන්න මේ ඇවිල්ල නිකන් නිවස් හොයන්න නිකන් අපිතුමු අද කාටවත් මුකු තියන කතාවන් නෙවෙයි මේ මනක් කල්පිතයි ප්‍රාදේශය වාර්තාකාරුවෙක් වගේ කෙනෙක් යාවිල්ල නිවස් සරගෙන එනෝ ඒ අදාළ මේ නාලිකාවලට ඉති නිවස් සරගෙන ඇවිල්ල එතන වෙන කතාව බහ තමයි දැන් අපි බල ඔොන්න දැයි ආවා විල්ලා පෙන්න්නනවා මේ මේ නිවස කෙනාව මොකක්ද වෙඩී බලන්ද මේ පාරමේ මේ දැක්කද මේ වනාලි යමේ ඕලියෝ මු එනෝ පාරමේ දැක්කල් පාරම වෙන එනෝ 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 දැක්කට එනෝ මෙන්න මේ සීයානෝ දන්න සීය දන්න අලිය ඉස්සතාට නෝ කියලා සීයා වෙදනින් පාරට ගොඩ වෙනොමේ මම මෙත ඉත හැංගිලා ගත්තේ සද්ද නොකොත ඔන්න ඔන්නට යන්න කොරම සිසුමන දැකල පයිසි කල ගල ටක්ගල සියවදාගෙන යනෝ දැක්කද දැක්කද වැඩි එතකොට වැඩක් නෑනති වැඩක් නෑ නූලෙන් බේතු ජීවිතයක් කියලා ගහන්ඩ වෙයිද එහෙමන මේක කරන්්ඩෝන් වෙන්ඩෝන් එකෝමද තැගේ මිනිිය කාලන වැඩේ කවුද සුමන සිරි සිසුමන ඕ කවුරුව එතන ඒ සීයට අලියක් ගැහ්වනන්න නිවස්සකෙන්නේ ඔවුතවන ඒතංගිහ වෙන්න දැන් අඩිය ගැහ්වානන් සීය මලානං ඊට පස්සේ අපි දානවා සංවේදී අය නැරබීමේ වලගින්න කියලා දාලා සීයට අලිය ගාන එක දාලා ඒක නිවසෙක් ගහලා විනාඩි පහයක් අදින්ද තිබ්බනේ මේ ඩිවලපින් ස්ටෝරි කියලා එතකොට සීයගේ මේක ගහන ඕනේ තොරණ පීටු පාඩන් නමාවි ඒව ගාලා ඔයා දාලා ඊටස වනාලියෙක් බිලිගත් තවත් ජීවිතයක් කියලා දාලා බලධාරීනි ඔබේ ඇස්පොට්ටද ඒලා ගාන්ඩ තිබ නිවස ඒකතවානේ පරාජර කෑවනි සිසුමට නේද කාලා වූ බේරගත්තමකොට නොනවුරුණින් මහත්තරුණි අද කතාව නිවස් හොයන්න ද නිවස් හොයන්න එනවා නිවස් සරගෙන එනවානේ ඇත පතිවලින් නිවස් සරන් එනෝ ඔපිස් එකට ඇයිල ඔන්න දැම් එන්නන මේ ස නිවසයක් කරන්නට නිස් ස්තමා ඕන ඔහෝ මේක මේ බලන්සම අපේ එතන ගමේ ඒ ගලේ දේවාල කියලා තියෙන අපේ ගමේ ඒ දේවාල මෙතන වෙතින එලිය පෙසන ගහ අත තියෙන ප්‍රතිමාව පරණ ප්‍රතිමාවක් මේ දැන් උදේ හරියටම දහයි හතලියට එතන මේ මෙන්න මෙම මේ දේවාල පිළිමෙන් රස්වී දෙ නොයි දැක්කද රස්සන්ට මේ වෙදී ට ගැික්කත් දැම්මන නෑන ම මේක සූට් කරගත්ත එකන හරියට මේ වෙලාවට තමාර ඉරත් එක් ඇතන සෙට්ටෙන්නේ ඉතසේක මේතිී ලස්සනයි නේද නිවරදී නො මේ නියම නිවසක නියම නිවසක ඉතිවස මං එත නර වයිස්කට් එකක් ගත්ත කාද කපුුවන් ගන්න ඇති කපුුවගන්න මෙයි ඇත එතන අපේ ගමඉන්න මේැන විද්‍යාව කරපු මහත්තේ යාමතේ ගෙනකන කැම්පස්ස එක ලෙක්ෂ කරපු එකන යායක කිව්වා ඒකවිල්ල මේ ඔප්ටිකල් ඉලූෂන් කියලා දෘෂ්ටි මායාවක් කියලා එම එ ගොනෙක්න එමිනි අද එමිනි අදේ තමුචේ ඇයි දෘෂ්ටිමායාවල් බම්බුවක්කෝ නෑන මේක විහිදෙනවා කියලා අපිට ගාන තිබා නිවස එක එතකොට මිස්ුවතන්ට පොඩි කාලා බලලා ඉරකට සමහර අනිත්‍යවුන් කිය අපේ දේවාලයක නොට විහිදෙනවා කියලා එම කියලා එන්න හාහුව කදන්න තිබ වැඩන්න නවසේ කාලාදීන් ඒක අපි සටියත් දෙයක් ඇදලන ඊට පස්සෙන අපි ද කියන්න ඔප්ටිකල් ලිලිසන් එක කියන්න එතකොට ඊට පස්සෙන දෙවය විවයිස්කට්ටක ඩක්නෑ එන මේක නැතුව කපුුවගෙන් එක කරම් මේක ගහම් ඒකටමයි ගහන්න ඕන එහෙමන නිවල් සැදෙන්නේ ඔප්ටිකල් ලිලිසන් එක අයින් කරන්න අන්ටිමට මේක ද ඔක්කොම මේමන්ද ඕකෙන් රශ්ි විදනකොම ගංවලවුන් උන්ට හරින ඔුන්ගේ දේවාල විහිදන්න කියලා උන් කියන එකත් වී දෙනෝගේ ඉඩවාසෝක නැකල යනෝනි හම තම රැස්සහිද ගට විජට ගන්නන ඇති හදිහදිය එන්න අපි මේක කොපල ගාමස නොනවරුණ මහත්තරුණි අද කතාව නිවස් හොයන්න ද නිවස් හොයන්න ඉතින් ගිහින් එක එක නිවස් හොයාගෙන සූත්කතගෙන එනෝ එනකොට න්නර දැක්කයි නිවස් එකේ නිවස් එකක් කරර අපේ පැත්තර දැන් එනෝනේ මේ ස්තූරිස්ලයි දෝන් ඒ නිවස ගන්නේ ලොක නිවස න්නේ න තුරිස්ලා විල්ල දැන් ඒ පැත්ත දැන් ඇර අප පැතිවලට ආව නෑන තුරිස්ලා දැන් එන ගංවලටත් එනවා පොඩ්ඩ පොඩ්ද මේ මෙතන මේ නිවසක බාන්සම අපේ වැැවේ වැැවේ මේ සුද්දා ගාගෙන යනු
ගහගෙන යන්නේ නෑනේ වැවේ. වැවේ ගිලෙනවා සුද්ධ. ආ ගිලෙනවා. ඔව් සුද්ධ වැවේ ගිලෙනවා මේ එතකොට මේ තින්. එතකොට මර අපේ ඉද්දෝනේ හමුදා විතු අයියා කෙනෙක්. ආ. එයා දැන් අයින් වෙලා ඉන්නේ එයා ගිහින් බේරගෙන එනෝ මේ. බේරගෙන එනවනේ. බේරගෙන ඇවිල්ලා කුතුම සසනේ දීලා මේව කරලා මඩ පෙවිලා ඊට පස්සේ බේරගත්තා. අනේ. ඒකම තේ කීයතාගේ නේද මේ මොකක් හරි. හොඩයි හොඩයි. අපේ කෙනා මේව බේරගත්තා කියලා අපිට. ආ. නිවුස් එක හොඳයි. නිවුස් එක හොඳයි නේද? ඔව් ඒ කියන්නේ අපස්සේ විසුවල් ටික දිනවනේ. ඔව් එතන දැන් සුද්ධ තනියෙන් හිටියේ. නෑ නෑ සුද්ධිත් හිටියා. සුද්ධි සුද්ධයි දෙන්නම මේ මු දැන් අර එතන මිනිස්සු අමාරු මේවා කියනවත් එක දැන් සුද්ධිත් අර ස්විමින් කිට් නේ ඇදලා ඉන්නේ. ඉතකෝ ගම්ගේ විසුවල් සුද්ධි නෑනේ. සුද්ධි සුද්ධි එතන මෙහෙ මේ පැත්තෙන් ඉන්නේ. අයියෝ සුද්ධවනේ. ඒක ඕකනේ කියන්නේ. අයි සුද්ධිව ලස්සන්ට නිවුස් එකේ ඉඳපෑ ඔයි ස්විමින් කිට් එකකුත් ගාලා හිටියන අද සූට් කරගන්න බෑ ඒක. සුද්ධි කෑ ගන්නවා. සුද්ධි තමයි හෙල්ප් හෙල්ප් කියලා කෑ ගැව්වේ අපි. ඉතින් ඒක සූට් කරගන්න බෑ. මේ නිවුස් එක හොඳයි. එතකොට මේක ලස්සනට එන්නේ නිවුස් එක. සුද්ධි බලන්න එතකොට නේ. ඔව් සුද්ධි කෑ ගහපෙක තිබ්බනම් හොඳයි නේද? හොඳයි නේ. නෑ මේක නියමම සුද්ධි කියලා ඉන්න ගියා නම් තමයි නියමම. ඔව් ඔව් එතකොට. ඒක ඉතින් කරන්න බෑ නේද? අපි අල්ලා ගිල්ලවන්නේ. ඒක නේද? තව සුද්ධිව සූට් කරන්නේ නැති එක හැන පාඩුවයි. ඔවුනේ අපරාධසේ කරේ වගේ අපිට තේරෙන්නේ නැනේ තාම. නොනවරුනි මහත්තුනි අද කතාව නිවුස් හොයන්න. දැන් මේ නිවුස් හොයන්න නිවුස් සේවා මේවා හරි අඩු වෙලා මෙනියා එනෝ. කොහොම හරි ඔෆිස් එකේ ඉන්නකොට දැක්කා නිවුස් බාරව ඉන්න කෙනෙක්. ආ. මාර අර පරණ නිවුස් වල සල්ලි ටික පොඩ්ඩක් බලන්න කියලා. ආ බලන්න බලන්න ෆයිනෑන්ස් එක ඇටි. Thank you. මොකුත් නැහැ මේ ටික ආවේ නැහැ මොකුත්. ඔව් චර මොකුත් ආවේ නැහැ නිවුස් එකක් ඒක. මර මෙයාගේ නැද්ද නිවුස්? කාගේද? මන්ත්‍රීතුමාගේ ඔයගොල්ලෝ ගමේ පිස්සු කෙලිය නැහැ. නෑ නෑ මිනිහා මේ ටිකේ මං හිතන්නේ කොහේ හරි යවලා මිනිහාව. පුතා පිස්සු කෙලියෙත් නැහැ. පුතා පිස්සු කෙලියෙත් නැහැ මිනිහා මන්ත්‍රී පිස්සු කෙලියෙත් නැහැ දෙන්නම කොහෙද හරි යවලා. හැබැයි මේ හිතන්නේ පිස්සුවක් කෙලි. ඔයයි. ඔව් හිත මිනිහට ඉන්න බෑනේ මාසයක්වත් ඉන්න බෑ. මොකක් හරි ජෝගියක් දාගන්න ඕනේ. එක්ක පුතා දාගන්නවා. එතන පොඩි එකක් ආවා. ඒක අවුරුදු 15ක ගෑනු ළමෙක් මිසින් වුණා. ආයිද ඒක ගහන්න පුළුවන් නිවුස් එක. ඔව් දා මම ගාලා අම්මලා ආట్లా වොයිස් කට් ගාලා අඬනේ වඩාලා ලස්සනට ගන්න තිබ්බ ගත්තා. ඔව් මම ඒක කරා. සූට් කරලා ඔක්කොම කරා. මේ අඬනවා දාලා ඊට පස්සේ අර කොල්ලව සැක කරලා කොල්ලා ගෙදර ගිහිල්ලා එහම පොලිසිය ගිහිල්ලා එන්ට්‍රි දාන ඔක්කොම සූට් කරා. ගෙනා නැද්ද? ගෙනා නැගෙන මේ දැන් මම අද උදේ ආරංචි වුණා මේ ආච්චිලා ගෙදර ගිහින් ඉඳලා කෙල්ල. ඔයි ඩග්ගාල ගහපු ගමන් ගේන්න එපා. ඔව් නේද ඒක තමයි. එතකොට ආටිලා ගෙදර ගියේක අපිට පස්සේ මීට 13-14ක් ගිහිල්ලා දාන්න පුළුවන්. ඔව් නේ අද ගන්න පුළුවන් නේ දවස් දෙකක් විතර. දෙකක් විතර කනවනේ ඒක ගාව. අතට අහුවන ගමන් ගේන්න. බල බල ඉන්න එපා මොකද වෙන්නේ කියලා. ඔව් නේ මං අර චුට්ටක් හිටියා ඒක මොකක් හරි අම්බු වෙයිද කියලා එතන මං මොඩ වුණා. ඒකනේ හැමදාම මොඩ වෙනවනේ. නෝනාරුනි මහත්තුනි අද කතාව නිවුස් හොයන්න. දැන් මේ නිවුස් හොයන්න කොමාරි මේ වෙලා දැන් ඔන නිවුස් එකක් කොමාරි අරගෙන එනෝ. ඇවිල්ලා දැන් ඔන්න නිවුස් එකේ ලොක්කා ගාව ඉන්න. සර්. ආ නිවුස් එක ගෙනාව. ආ මොකද්ද? මේ තින් ගමක් බේරාගත් මිනිසුන්. මිනිසුන්. ඔව්. මොකක් කළාද ගමට? ඒ කියන්නේ මේ වැවේ බැන්ට් එක තියෙනවනේ. බැන්ට් එක. බැම්ම බැම්ම. ඔව්. ඒ බැම්ම එක තැනකින් පුපුරලා තිබ්බේ. හා හා. අපි දැන් දැකලා පස්සේ පුපුරලා ලීක් වෙන්න ගත්ත වතුර වැස්සට වතුර පිරුණානේ. ඔව්. ඊට පස්සේ අපි ගිහිල්ලා කොහමද ගිහින් ඒක දිසාපත්තුමාට කියලා දිසාපත්තුමා ඇවිල්ලා බලලා ඊට පස්සේ වහාම මේකට ක්‍රියාමාර්ග ගමු කියලා ගමේ මිනිස්සුන්ට తాවකාලිකව අයින් වෙන්න කියලා ඊට පස්සේ අපි ආමියකයි ඒ කට්ටිය අල්ලගෙන ගිහිල්ලා වැලි කොට්ට ගෙනල්ලා වැලි ගෙනල්ලා බන්තික දෙපැත්ත මේ වැලි කොට්ට දාලා දෙසපත්තුමාලා ඔක්කොම කට්ටිය මේ ඇවිල්ලා බලනෝ මේ කොහොම ගත්ත විසුවල් වැලි කොට්ට අපි තමයි ගිහලා අපේ ලොරිය ගරගෙන ඒක ලොරියෙන් ගිහලා වැලි කොට්ට වටවගෙන ඇවිල්ලා ඔක්කොම වැලි කොට්ට දාලා ගමම මේව කරගත්තනේ. ආ ඒක නිවුස් එක දාමු නේ සර් ඒක ලස්සයි ඉතින් ඒක තරම නෑ ඉතින් ඒකයි දාමු. ආ අපිටත් මොකුත් නෑ මේ ටිකේ. ආ ඒ වුණාට ඒක ඔහොම නෙමේ කරන් තිබ්බේ. ඇයි ඔගොල්ලෝ පඬිත වැඩන්නේ කල්ලාටි? ඒ කියන්නේ ඕකේ කරන්න තිබ්බේ. ඔව්. මිනිසු ටික අයින් කරන පල්ලෙහා. ඔව්. අයින් කළා ඉන්න බලාගෙන. ඔව්. බන්ටි කඩලා යනවා. ආ හා. කඩලා ගියාම ගෙවල් ටික ඔක්කොම මෙයා වෙනවනේ. ඔව් ඔව් ඔව්. එතකොට නිවුස් එක.
ඊට වශයකට වන්දි දියව් කියලා ඒකට වන්දි දුන්න නෑ කියලා වන්දි දෙනකොට අරුට වැඩිය දුන්න මූට වැඩිය දුන්න කියලා එතකොට ඒ ලිස්ට එකට හිටිය නෑ කියලා අදාලේ උන්නටුව පිට උන්ට සල්ලි දීලා කියලා කීයන් නිවුස් හැදෙනවද දෙවක වැලැක්කුවන් පස ඉතින් ඉවරයිනේ රිජාපට්ටුමා ඉතින් හොට මිනිියවෙන ඔච්චනයි වැඩක් නෑ එතන අපි එතනත් අපිට තේරෙන්නේ හරියට මේකට මිනිස්සු ටික අයින් කරලා නිකන් ඉඳ තිබ්බේ අපි කාල වැඩිනේ නෝනාවරණි මහත්තුතුනි අද කතාව නිවුස් හොයන්න. නිවුස් හොයන්න අද නිවුස් හොයන්න හොයන්න ගීලා 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 මිනිහා නිවුස් එකක් බොම මාතින් ඔන්න හොයාගෙන ආවා. සර් ඔව් මේ අපේ ගමට අල්ලපු ගමේ. ඈ එන්නකො වෙන්නන්න විසුවල් එක. ඔව් වෙන්නන්න මේ දේවාලයක් තියෙනවා. අයියෝ ඉතින් දේවාලය තියෙනවනේ හැම ගමේම. නෑ නෑ දේවාලේ සර්. ඔය වයින්ද ගිය දේවාලේ ඊයේ කඩන් වැටිලා. නෑ නෑ සිව දේවාලේ. ආයිටි දේවාලේ නයික් කියන සුදු නය. අයියෝ හැම දේවාලෙම නයි ඉන්නවා. නේ නේ මේ බලන්දක මේ මං කියනවා දැන් මේ නිකන් සුදු නයික් නේ. සුදු කියනට සුදු සුදු නෙමෙයි. නමුත් සුදු පාට වැඩි. මේ මූ ඇවිල්ලා ක්‍රීම් ගාලා වෙන්නේ. නෑ ඊම ක්‍රීම් ගාලා ඉන්ජෙක්ෂන් ගහලා නෙමෙයි සතියෙන් සුදු වෙන්නේ උන්. ඔය නයින්ට පිස්සු නෑ මේ ගෑනුන්ට පිස්සු දිනුනට. මේ නය ගිහිල්ලා මේ බලන්දක සිව දේ රූපේ බෙල්ල වට ඇටිලා ඉන්න හැටි අර ලස්සනට අර නියමට ඉන්නව නේද? සිවදෙයියගේ කොහමද බෙල්ලවටේ නයක් ඉන්නවනේ? ඉන්නවනේ. ඒ විදියටම මේ බලන්දක මේක වෙන හැටි. ලස්සන බාණ්ඩු පෙනේ කරගෙන ඉන්න හැටි බලාගෙන. ඔව් නේ. නියමයි නියමයි. ඒක නිකන් බලන්ද විසිවලු උනත් අතින් අමුතුයි නේද? ඔව් ඒක බලෙන් වොමනායන් කළා වගේ. ඔව් ඔව් ඔව්. තමයි දැම්මේ නෑ නේද? අයිකුන් ටිකේ ගෙනයන් නෙමෙයි නේද? නෑ නෑ මොන විසිවයි නයි දානෝ එහෙම. ඒ නයි දානෝ සමහරලාට ඒකයි. නෑ මේක ගහමුද අපි නිවුස් එක. මොතද? ආ හොඳයි නිවුස් එක හොඳයි. හා ලස්සන මේ බාද. ඔව්. දැන් ඔක අපිත් නයි දාලා ඔය කේස් වෙයි නේද ඒක. හා? ඕන් නෑ ඔයි. එපාද? අපේ ලොක්කා බණී ඕකට. ඒ කියන්නේ එපා ඔය නයි කේස් ඕන් නෑ වන්නම් කියන්නේ. එහෙනම් මම තව කේස් එකක් තියෙනවා ගමේ මං එහෙට අරන් එන්න. නෝනාවරුනි මහත්තුනි අද කතාව නිවුස් හොයන්න නිවුස් හොයන්න හැමීට ලොක්කා ගාවට කිංතු කොට. සර් මොකුත් නෑ. එමුටි අපිසු කෙලිය නෑ මන්ති. නෑනේ ඒක එහෙම නෙමෙයි සර් පොඩි වැඩක් කරා. ඔව්. අපේ ගෙවල් ඉස්සරහා තියෙන පරණ ගල් එනක්. හා හා. ගල් ගුහාවක්. මේක ටිකක් කට්ටිය කියන එකේ කාලේ රජ කාලේ රජ කෙනෙක් ඇවිල්ලා හිටියායි කියනවා. ඊට පස්සේ ඒව නිවුස් වලට ගාන්න බෑනේ. නෑ නෑ ඉන්දකෝ ඒක. නිකම් මේ රජ කෙනෙක් හිටියා අරක තිබ්බා මේක තිබ්බා එහෙම ගාන්න ඔයක නිවුස් එකක්ද? නෑ ඉතින් ඊට පස්සේ මේ දැන් එතන ඇතුලේ ගිහින් මම බැලුවා. ඔව්. බැලුවම නිකන් පොඩි ගල් පොත්තක් වගේ කැල්ලක් තියෙනවා. ඔව්. ඒක නිකන් මම බැලුවා නිකන් මුකුත් තියනවද කියලා. එහෙම මුකුත් නෑ. අපේ ඉන්නෝනේ ගමේ මිරිස් ගල් කොටන මිනිහෙක්. මිරිස් ගල් කොටනවා කියන්නේ? මිරිස් ගල් අර ගල් වලින් හදනවා. ඔව් කොටන මිනිහා ඒව කරනවා. ඔව්. මිනිහා ගාව බඩු දිනවා මම කරපු වැඩේ මේ මිනිහට ගානක් දීලා පොලිසත්ටත් දීලා මේ අරහර පොතක තිබුණා මොකද්ද අගත අනගත සදස චදු සිත දිනේද මොකද්ද කියලා තියෙන්නේ අගත අනගත චතුදිස සගස දිනේ අන්න හරි අන්න හරි ඒක තමයි ඒක කොහෙද තවු තියාගත්තේ ඒක අර පොතක තිබ්බා අර ඔය පුරාණ සෙල්ලිපි කියලා පොතක් තිබ්බා ඒක තිබුණේ ඒකෙන් මං ගානට අරගෙන මිනිහට ගානක් දීලා ඒක කෙටෙව්වා අර ගල් පොත්තේ බ්‍රාහ්මී අක්ෂර ඔව් ආයිදී ඒක දැන් කොටවල දින්නේ සුපිරියට කොටලා දින්නේ ඒක මාට්ටු වෙනවනේ ඔයි. ඇයි? ඉතින් ඒක මේ අලුතෙන් කොටලා කියලා කටුපාරවල් වලින් තේරෙනව නෑ නෑ මං ඒකද ගාලා ගාලා මේව කරලා අර වැඩි කඩ දාසියෙන් අතුල්ලලා මේව කරලා ඊළඟට මඩ ගාලා ඊළඟට ඔය කෙල් පට්ට වලින් අනම්මනම් කහට ගාලා තේ කහට තියෙන්නේ තේ වණ්ඩි. තේ වණ්ඩි උලලා 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 ඒක තේ වණ්ඩි තියලා සුද්ධ කොල්ලා නිකන් වැලි ගාලා තියෙන්නේ දැන්. ඔය. පරණ කොල්ලා තියෙන්නේ. ඔය ඔක අපි දාමුද පුරාණ මෙහෙම මේකකින් සෙල්ලිපියක් මතුවේ කියලා. ඔව් යා ගණ්ඩ බලුවා ඒ උනාට එච්චරම නැගලයන් නිවුස් එකකුත් නෙමේ. හැබැයි ඉතින් මෙහෙමයි දැන් ඔක පරික්ෂා කළොත් කවුරු හරි ඔය දන්න කට්ටිය ඇවිල්ලා ඔක මාට්ටු වෙන්නත් පුළුවන් ඒක වැඩි. අනිත් එක ඔය යමතනම තියෙන එකක් තමයි කොටලා තියෙන්නේ. එතකොට වැරදක් තිබ්බට අවු වෙනවනේ. නෑ ඒක තියෙන එකක් එපා කොටන්න නැත්නම් ඉතින් මන් දන්නේ බ්‍රාහ්මීයක්ස. අපේ දැන් තවසිර ටික ටික මේ නිවුස් කරුවා තේරෙනවා ඈ. ඒක තමයි නිවුස්. නිවුස් හදන්න ඕන කියන එක තේරිලා. ඒක මට සන්තෝසයි.